සම්වා සම්බුදු සරණයි සැදැතුමේ. මිනිසා පින්දාම් කලේනම් නැවත නැවත ඒ බින කළයුතු බවත්. කරන ලද පින්කම් විශෂයහි ඇලිය යුතුබවත්. පින් රැස්කිරීම සැපැ පිනිසම පවතින බවත් සම්බුදු දුහමපට පෙන්වාදෙනවා. සැදැවතුනි ඔබ ස්ත්‍රවණය කිරීමට බලාපපුරතුර ්‍රමදේශනාවත්, ඔබේ ජීවිතය පිනෙන් පුරවාගෙන දෙලෝජය ගන්නට ඔබ හට මහෝපකාරීවේවායි ප්‍රර්ථනා කරමින් ඔබ අප කෙරහි අනු කම්පාවෙන්, ෞද්ධාරපවාහිනිනයේ මේ පැරණියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ්‍යාරූපවාහිනී මැදි්‍රියයට වැඩමකද, පූචපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනය ස්වාමීන් වහන්සේ අපි පළමුුවෙන් සාධනාධති නමස්කාරපූරකවපිඩිගනිමෝ සාධෝ සාධෝසාදෝ. මෙමධර්මදේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබාදනවා ගණ ගොඩ හල්මල්ල වැව පදිංචි ස්වර්ණා ලංඟ කෝන් හත්මියය තුරු පින්වත් පිරිස සමන්තාචක්කවාලිසු අත්‍රගච්චන්තු දවතා සද්හම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ක ධම්මස් සවනෙ කාලු අයං බදන්ත ධම්මස් සවනෙ කාලු අයං බදන්ත ධම්මස් සවනෙ කාලු අයන් බදන්ත නමුතස්ස භගවෙතු අරහතු සබබ දම්මි සු අපටි হাතඥාන චරස්ස දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාර දස්ස සබ් සතු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාගතස්ස ස্බഞනු සම්ම සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතු සබබ දම්මිසු අපපටිহাතඥනචාරස්ස දස බලධරස්ස ಚතුುವීසාಾර්‍ය විසාರදස්ස සබಬ ස್ತುತමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමಿස තතාගතස්ස සබഞුණು සම්මා සම්බුද්ධස්සೆ. නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ ධම්මිසු අප්පටි හතඥානචාරස්සෙ දස බල ධරස්ස චතුවීසාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්බ සත්තුතමස්ස ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ දම්මසාමිස. අතාගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක කාරුුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ එෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචිොටස දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කර්ඩත්. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන, වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කරග්ඩත්. නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිති භවයකින් සැන සෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව තැතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ රොවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිද්ධකර ගත්ත අනික් සියලුම පුුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට ම ොගණ්ඩ කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දම්ම පද පාලයේ පාප කියන වර්ගයේ සඳහන් වන තවත් උතුම් ගාතා රතනයක් මේ ගාතාරතන අපේ බුදුරජාණන් වහසේ දේශනා කොට වදාලි එක්තරා දෙව්දුව අරමුණු කරගෙන දේශනා කළ ස්ථානය සැවත්නුවර ජේත වනාරාමය ගාථරතනය තමයි පු්ං ේ පුරිසූ කයිරා කරා තේතං පුනක්පුන තම්හි சන්දං කයිරාත සුකෝ පු්ඥස්ස උච්යු මේ ගාථරතන සරල තේරුම තමයි පුංේ පුරිසූ கைර ුෂයා විසින් බොහෝ කුසල් රැස්කර ගතයතුයි මෙලොව උපන් අය බොහෝ කුසල් රැස්කර ගතය තුයි කියයි කියන්නේ. කයිරා තේතන් පුනක්පුන එකවරක් නෙමෙයි ඒ කුසල් නැවත නැවත සිද්ධ කරගන්න කෙල කියනවා. තම්හි චන්දන් කයිරාත නැවත නැවත සිදුකරන ලද උතුම් කුසල් සුකෝ පුුණ්ඥස් සවච්චයවෝ කුසලයාගේ රැස්වීම මහත් වූ සැපයක් අත්පත් කරලා දෙනවා කියල සඳහන් කරනවා. අපි ටිකක් හිතල බලමු මේවාගේ ගාථරතනයක් මේ විදිහට භාග්‍යතුන් වහසේ දේශනා කරන්ඩ මොනවාගේ හේතුවක් මුල්වවෙන්න ඇද ප අපේ ශාසන තුන්වෙනි මහා ශ්‍රාවකයන් වහන්සේ අපේ ශසනී තුන්වෙනි ශ්‍රාවකය කියල කියන්නේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේට මහාගුණයක් දරන කෙනෙක් මේ මහා උතුමන් වහන්සේ මොනතරන් ගුණයෙන් සපිරුණු කෙනෙක්ද රහ වඋනාට පස්සෙනෙමයි රහත්වෙන්ද කලනු කාශ්‍යප කුමාරයාගේ ගුණේය සමහර තැන්වල පැහැදිලි වෙනවා එක එක තැනත් තමයි මුලින්ම භාගිතුන් වහසේ හොයාගෙන න අවස්ථාවල ගිහි කාලෙ නම් පිපපලි පිප්පලි කුමාරයා මහ විශාල දනස්කන්දය තිබුණ කෙනෙක්. තමන්ගේ ධනය කොපමනෙද ප්‍රමාණයක් කරැන්ඩ තක් ධර්මය ප්‍රමාණයක් කරලා දක්වල නෑ නොෙක් කෝටි ගැනං දනසම්පත්. ඊට අමතරව සඳහන් කරනවා සේවකයෝ දහස් ගනක් වැඩකරන කර්මාන්ත සාලා හැටක් පමණ මහ විශාල වැැවුද්දොලහක් යටති පැහෙන විශාලෙ කුඹරුයායවල් එපලිුමාරයට තිබුණා එක දවසක් තමන්ගේ බිරිඳගෙන් කතාකර ලහනව අබද්‍රරාදේවියගින් මගෙත්තෙක්ක විවාහ වෙලා එනකොට කොයි තරං දායා දරංආාවද කියලා ඒ සඳහන් කරනවා ස්වාමීණී කරත්ත හැටක පුරෝලා අරගනාව රත්තර තම ප්‍රෝජනයට අරගෙන නෑ ඉති ඒ තරන් මහා දනස්කන්දයක් රැස්සලා තිබුණා මේ මහා දනස්කන්දයන් සියල්ලම අත්හැරලා අන්තිමට පැවිදි වුණා ඒ කලකිරීමක් නිසා නෙමෙයි ගෙන් තමන්ගේ ගිහි ජීවිතය ගැන කළ කිරලා නෙමෙයි අකුසලට කල කිරලා ඇතුව සැපසම්පත් නැතුවූ නෙමේ පාපයට බයිමේ මහනවේද. මෙ සංසාරය එච්චරම දුකයි කියලා දැනගෙනීම. පිනතරිික් අර බද්‍රා දේවී අරගනැවිල්ල තියන දායාද ප්‍රමාණයේ ගැල් හැටක නෙමේ කරත්ත පනස් පන්දාහක පුරෝලා රත්තරංගෙනව කිය කිය. ඒ තරන් මහදනස්කන්දය හි අපිට. ේරුම් ගඩත් බෑනෙ කොචර දනයක්ද කියන මේ සියලුම දනසම්පත් අත්හරන්නේ පාපේ දැක පහිදා පාපේ ආදීන වැටහිච්ච නිසා අපේ බින්නතු නාල ඇති අර කරණ මුන්ඩ කියන පේතවත්වව ඒ පේතවත්වේ සඳහන් කරන රජ්ජුරු විමාන ප්‍රේතියන්න එක තමයි ජීවත්තයෙන්නේ දෙ විමාන ප්‍රීතියූ කියලා කියන්නේ දවසේ භාගයක් දෙව් සැපවිඳනව දවසේ භාගයක් ප්‍රේතලෝකි දුක්කිදිිනවා. දෙව් සැපවිදිනකට සම්පූර්ණ දිව අංගනාව. ඉති මේගොල්ලු ක්‍රේත දුක්විඳින අවස්ථාව රජ්ජුරු අවුරුදු එකසිය පණහකට පස්සේ තමයි දැක්ක. රාත්‍රී මධ්්‍යම් රාත්‍රී තමයිඒ ප්‍රේතලෝක දුක විඳින්නේ. ඇති රජුරු මදයක් දැකල තිබුණනිෙත් නෑ එක දවස රජරු මහරන දැක්කා මවිශාල කළු බල්ලික් ඇත්පැටීක් වගේ ඇවිල්ල මේ දිව්‍යාංගනාවක් වගේ තමන් එක්ක ඉන්න මේ තැනැත්තිය බලහත්කාරයෙන් පෙරලගෙන ශරීරාවයාව ඔක්කොම කනවා. කැන මුලු ශරීරේම ඉරයිරාණු බව කරන මාස ගානක් බඩිගින්න හිටපු කෙනෙක් වගේ. ඒ තමයි දුක විදිනෙ තැන. ති රජිරූම මේ එක දකින්න අවුරුදු එක සිය පණහකට පස්සේ දීර්ගාවිශ්‍යය තිබුණ කාලය දවස් තුනත්ම රජිරූම එක බැලුවා. තුන්වෙනි දවසි විසපෝපු ඊයකින් විදල අර සුනකයා මරල ගැන්වා. එදාගින් පස්සේ අර ප්‍රේතියට කවදාව ඒවාගේ කරදරෙ වනේ නෑ. නවත් සංසාරිකර ගත්ත කරුණමයක් මයි විපාක දෙන්නේ. එති පස්සේ කරුණු කාරණත් ඇගෙන් අහනවා රජිරෝත්ත එක ඉන්න කාලී තනිකරම දිව්‍යාංගනාවක් කරුණු කාරණත්ත ඇගෙන් අහල මෙහෙම වෙන්ඩ හේතුවත් ඇගෙන්ම දැනගෙන රජිරෝකන මන්ද මනුස්සපතයට අන්්ඩෝන කියලා හිවාලි තමයි ඉන්නේ මනුසපතේට ඇන්්ඩෝනේ මෙතන දිව්‍යාංගනාවන් බඳු කාන්තව පන්සීයකින්නවා මෑරෙන්ඩ එවන් සුන්දර කාන්තාව අනේ යන්්ඩ එපා කියෙන ඇවැටිලි කරනකොට. ප්‍රධහන කාන්තාවත් යන්ඩ එපා පිදාල කියළ ඇවටිලි කරනකොට. රජරුකිනමයි යන්ඩ ඕන කියලා. පුද්දුම තරං බැගෑපත් දෙවීකින් අපි දාළ යන්්ඩ එපා කියල. තනිකරම දිව්‍ය සැපක් වෙඳින් නෙරජ්ජරු. ආහාරපාන, පලතුරු, විමාන, යහනාවල් මෙසිියල්ලම දිව්‍යමයයි. සියලු සැප අත්හරලා රජිරෝකි නමට යන්් ඕන කියලා අවුරුතු එකසය පණහක්තිසි රජරුවන්ට යන්න හිතක් තිබුණෙ නෑ නමුත් දැන් යන්්ඩෝන කියනවා මොකක් නිසාද ආංහර කලු සුනකේ කැවිල්ල ඇයවානු බහ කරන හැටි දැක්කා. එදට පස්සේ ඇගෙන් අහපුහම එහෙම වෙන්ඩ කරපු කරුමයත් ඇ කීවා. බොරුවට දවරලා ආරණාවක් තහවුරු කරන්ඩ මම් මේ වරද කලානං මේවාගේ කළුසුනකෙක් හැමදාම මාව ක්ඩෝන කියර දෙවුරුවා. බොරුවට දවරුුව වරද කරලා මේ විනිින්නේගේ විපාකයේ. අපි ගණන් ගන්න තිවුණාට සුළුපටු නෑේ දවල්. තින්දන් රජුරෝ දැක්කන්දන පාපේ තරම කොහොමද කියලා. දැන් රජ්ජුරුවන්ට ඔවුන් එක දෙව් සැපවිඳන්නන මේ තියෙන්නේ. වහවාහා මේ. අවකාර ලෝකෙන් එතර යන්න කටයුතු කරගන්න අංග වගේ අපිටත් පන්නතුර මේ නිරයවල් ප්‍රේතලෝක භයානකයි කියල කීවට අපි මේ ධර්මයට වචනවලින් අහනුව විතරනෙ එක අපට දැනෙන් නෑන දැනුනනම් අපි කවරුවත් මෙහෙම ඉන්නෙත් නෑ. නමුත් ඉතින් දැනුනත් නැතත් ස්වභාවය ඒකම තමයි. එට පාපට බය යන් රැජ්ජරු ඒවාගේ පිප්පලි කුමාරයත් මෙ සියලු දනසම්පතත් හරන්නේ අකුසලෙන් ගැලවිෙන්ඩුන නිසා සංසාරෙන් විදෙන්ඩ වන නිසා ඉතින් එහෙම ගිහිල්ලා පැවිදිවෙන අපතින් පිප්පලි කුමාරයා ඉතරක් නෙමෙයි දෙන්නම පැවිදිෙනවා ධනයත්තැරලා පිප්පලි කුමාරයා යනවා ගුරුවරේකොයක් අපේ බුදුරජාණන් වහසේ දන්නවා. මගේ ශාසනය තුන්ගෙන ශ්‍රාවකයා අද මාව ඔයාගෙන එනවා කියලා ඉතින් ගහත් මුල වැඩ ඉඳල තමන් වහන්සේ ඉන්න තැන දැනගන්ඩ හාශ්චරමත් ර්‍රශ්මි කදම්භයක් විහිදව කියෙන කියන්නේ. ඒ පුදුම ආලෝකයක්. ්‍රශ්මි පුං්යෙන් විහිදව කියල තම සඳහන්කල්ල තින් ඒ එකනෙ බුදුරැස් කැට කැට විහිදන්නේ. ගිහිල්ලා. ගස්වල අතුවල කොවල රිකිලියෝල වැදන ගමන් ර මල් වෙඩීහිරෙන වගේ නැවත නැවත රශ්මීින් හිදු. ති මේ එලිය දැක්කාම. පෙක් පලි කුමාරයක් කල්පනා කලා කොහෙන්ද මේලියේ මොකදද මේලිය කැලෑවට එබිල බලහම නුගගහක් මුලින් ගිනි කදක් වගේ දිලෙන්න්න කෙනෙකගේ ශරීරයෙන් තමයි මේ ආලෝකදම්බ හින්න. තීරණය කළලා එකත් එකටම මේ වෙන කවුරුවත් නෙමෙයි මෙත් තමයි මගේ ශාස්තෘන් වහන්සේ. එතැන ඉතල මුවෝ මඩලනං නොබල බිම් බලල නැමි නෙමී නැමි නෙමීගිඉල්ල භාගිතුන් වහන්සේට වන්දනා කරල කියවා ස්වාමීණී ඔබයි මගේ ශාස්තෘරූ ස්වාමීණි ඔබයි මගේ ශාස්තරූ ස්වාමීනි ඔබයි මගේ ශාස්තෘරු කියලා තුන් වතාවක් ප්‍රකාශ කරහම අප බුදුජාණන් වහන්සේ සදහන් කළා කාශ්‍යපය මම තමයි යබී ශාස්තෘ හැයි දේශනා කරලා කියනවා කාශ්‍යපය මේ ප්‍රකාශය කරන්් පුළුහන් මට විතරයි කියලා මම තමයි ඔබේ ශාස්තෘ කියල කියන්ඩ පුළහන් භාගිතු වහසිර විතරයි කියර ග කියන්නේ. ඇයි මේ ලෝක වෙන කාටවත් කියන්න බැරිද සඳහන් කරනවා කියන්නට නම් පුළුහං කියලා යර වෙනකොට මොකද වෙන්න කියලා කියලා වර වෙනවාත්තික්කම තල්ගහකින් ගෙඩියක් ගැලවිෙන වගේ හිස බෙල්ලෙන් ගැලලා බිමැටිනවා කෙන කියන්නේ. බිමේටල කාශ්‍යපකු මාරයගාවට රෝල් වෙනවා කෙන කියන්නේ. ඒ තරන් ගුණයක් දරනවා තවත් වෙනත් කෙනෙකුට කියඩ බෑ මමයි ඔබේ ශාස්තෘර කියලා. එතරම්ම ගුණවත්. භාගිතුන් වහසේම සඳහන් කරනවා මේකට ප්‍රමාණයන් කාශපය මහමු දල ට ගෙහිල්ල කකිවත්. මහ සාගරය ඔබ මගේ ාස්තෘු කියලා සාගරයටක අනුමත කරන්න පුළ හන්නං අබ පියල්ලකට ගණ්ඩ ජලබින්දුුවක් නැතු වේලෙනවා ෙල් කියන්නේ. මහමෙර ලඟට ගිහිල්ල කීවූත් මහමෙර ඔබ මගේ ශාස්තෘ කියලා මිටින් ගත්ත දහිය මට මිට දිගෑරිය හම ඉහිරෙන වගේ. යදු නසූ හතරදාහ කුස මහමේරු පරුවත රාජයා ඉහිරෙන කෙල් කියන්නේ. හමර පරති යොද නෙක්ලක්සේ හැටාටදාහක්. මහපොළොෙන් උඩට යුද නසූහත්‍රදාහයි මහපොළොෙන් යටට යොද නසූහත්‍රදාහයි. එහෙමයි තියෙන්න. පොලෝ මතුපිටිං අපිට පේන්නේ යොද නසූහත්‍රදාහක් විතරයි. එති මේ මහමෙර ඉහිරෙනව කියනව කාශපපු ුමාරයගේ ගුණට. මහපොලෝට කිවොත් මහපොලෝ වව්ලනවා කල කියන්නේ ඔබමගේ ශාස්තෘූ කෙල්කිීවාම්. තනිපු ගෙලයාගේ ගුණේ දැන් පැවිදි වෙලාද පැවිදිලා නෑ තව පැවිදි නොවිච්ච කුමාරයගේ ගුණේ එ පැවිදි උනාහම ගුණේකහු මැන්ත ලෞතරා බුදුරජාණන සඳහන් කරනවා කාශ්‍යපය ඔබ වගේ ගුණ දරන්න ලක්සය කෝටිය මගලඟ ටැවිල්ලා මට ගීවොත් ස්වාමිනියෝ බාපය ශාස්තෘ කියලා ොකක් වයිද න. එක කාශ්‍යප කුමාරයාගේ ගුණයා අච්චරණං ඒවාගේ ගුණ දරණ ලක්ස ගානක් ඇල්ල ඔබ අපේශාස්තෘූ කියලකීවත් බුදුරජාණන් වහසේ ඕ කිය හැ හැබැවින් ම දේශනා කරනවා කාශ්‍යපය මම තමයි ඔබ ලාගේ ශාස්තෘරූ කියමංගේ දටත් කියවා කාශ්‍යපය ඔබලාගේ ගුණයට මේ සම්මා සබුද්ධ ශරීරයේ එක රෝමකූපයක් හොළොවන්ඩ බැයි කලෙකියෙන්. එක් ක ගුණට මහපොළ වෙව්ලනව සාගරයේ වේලෙනව මහමෙර ඉහිරෙනවා එවන් ගුණෝවතුන් ලක්ස ගානග ගුණට බුද්ධ ශරීරයේ රෝමකූපයක්ත් හොල් අන්ඩ බෑ කෙලකෙන්. පාන්සුකූල චීවරයේ කොන පෙන්නලා දේශනා කරනවා ඔබලාග ගුණයට මේ පාන්සකූ චීවරය කොවත් ොන්න්න බැයි. එ භාගිත ව හස ොච්චර ගුණුවත් එද කාන් එවන් ගුණවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තුංවෙනි ශ්‍රාවකය ඇතමයි මහාකාශ්‍යප මහරහතන් වහස කෙල කියන්නේ. එවන් වූ මහරහතන් වහන්සේ සමාධයට සමවෙදිල නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා අද දවස කාටද පිහිටවෙන්න කියල බලනකොට ඇල්හේ නක් මුර කරන දුප්පත් කාන්තාවත්තමයි දැක්කි ඒ යට පිහිටවිය යුතුයි කියල කල්පනනා කරල මහා කාශපයන් වහන්සේ ඒඇල් හේනැට වැඩියා. අ දිලිඳු කාන්තාව හේනෙම්ම කඩාගත්ත ඇල් කරල්ටික කබලක දාල බදිනවා විලද හදාගන දවල්ට ඇන බව කරන්නට. කාශපයන් වහන්සේ පිණඩි සිංගා වැඩිය. ඇඒ බව දැක්කා ඇයට ඇතුනේ දරගට බෙරි තරක් සතුට. මට යමක් පූජා කරන්න තියෙන වෙලාවට පූජාව ලබන්න්න කෙනෙක්නෑ, පූජාව ලබන්ඩ කෙනෙක් ඉන්නකොට මට දෙෙන්්ඩ දෙයක් නෑ. නොත් අදනං ප්‍රතිග්‍රාහකයකුත් ඉන්නවා ධනිකුත් මමළඟ තියෙන. තමන් සකසගත්ත විලඳ ටික කාශ්‍යපයන් වහසට බොහෝ සතුරින් පූජ කළා. කාශපයන් වහන්සට පූජා කරල පින් අනුමෝදන් වෙලා පාර්ථනා කර රහතන් වහස වැඩියට පස්සේ. ඒයි නැවතවතාව කියනට ගියා ඇල්කරල්ටිකක් කඩාගඩ මෙන්න මේ යනාතර සර්පේක් දෂ්ට කරල මැරෙනවා මැරුණ ගමම් උපදින්නේ තෞතිසාවිී. ඇයි පුද්දුම ප්‍රීතියකින් හිටිය කාශපයන් වහන්සේට දුන්නදා නේ ගැන. තෞතිසාවී පදලා ආවර්ජනය කළා මේ සැපේ කවුරු නිසාද මහා කාශපයන් වහස නිසා අනේ ප්‍රත්‍යූපකාර කරණඩය අයුතුයි. මං වගේ දුප්පත් කාන්තාවකට මේවාගේ දෙව් සැපයක් ලබාදෙන්ට කටයුතු ලෙවුන් වහන්සේ. ආං එහෙම හිතලා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ කැලෑවි වැඩයින්න. එක් කුටිය ළඟ ගහක්ක ටැවිල්ල බිමානයක් කරගෙන. පාන්දර මයිල්ලවත් පිළිවෙත් කරන ළුපෙත්ම අම පහන් දල්වනවා පැම්පෙරලා තියෙනවාසිියලු දේවල් කරනවා කාශපයන් වහන්සේ අවදවෙලා බලහම තමන් වහසේ කළ ුතු දේවල් කෞු්ද කරලා තවස් ගානත්ම කෙරෙනවා මේ වැඩී එක දවසක් පාන්දර උන්වහන්සගේ කුටී දොර වාල තිබුණ දොරේ යතුරු කවුලුවෙන් කුටියේ ඇතුළට එළියක් වැටුුණා සුළු පටුවෙලියක් නෙමයි ඒක ඒවෙලා උන්වහසේ හනවා කවුදෝතන ස්වාමි මම මම කියන්නේ කවුද ස්වාමීණයදා අර හේනෙදී ඔබවහන්සේට ඇල්හල්ලලින් සකසගත්ත විලඳ දාතයෙන් දානයක් පූජා කරගත්ත අසරන තැනැත්ති මම නමුත් ස්වාමීණී එදා දන්දුන්නට පස්සේ නැවත ආහාරයට යමක් හොයාගන් හේනට යනකොට සරපයක ගෂ්ට කල මාව මැරුුණා. නමුත් ඔබහන්සේට දන්දිීපු පින ඒ සතුට මගේ ජීවිතයේ පුරාහම පිරිලතිබුණා. ඒ සතුටින්ම මරණයට පත් එච්ච ම දෙවලව විපදුනාා ඉදි මට දිව්‍යමය ඉසරක් ලබල දුන්න බහන්සේට ප්‍ර්‍යවූප කාර කරන්නාපු මම ලාජා කියල දෙව්දුවක් ස්වාමීණි කෙළ සඳහන් කළලා සඳහන් කලා කමක් නේ හැබැයි අදිින් පස්සී මොනම හේතුවකටවත් මගේෙකුටිය පැත්ත පලාතටව තෙඩිපා කිවා එකයන්නේ කාටද දිවියන්ගනාවවිට ඇයට ගොඩාක් දුක හිතුනා අසල තිබුණ ගහකට වෙලා විමානකට වෙලා කඳ පෙර පෙරාඩනවා බුදුරජාණන් වහන්සේ දැක්ක ආංගේ දෙවු්දුව ැඳවලා අපේ බුදුරජාණන් වහන්සේ ඇයට දේශනා කරපු ගාතාරත්නය තමයි අපේ මහතුරු කා කරගත්ති භාගිතු වහසේ දෙව්දුවට සඳහන් කරනවා ඇයි අඩන්නේ ඇ කරුණු ඔක්කොම කියනවා කිය හම සඳහන් කළා කාශ්්‍යපයන් වහන්සේ තෙන්ට එන්නේ පාකිව කියලා කරන එක නතර කරන්නපා. එකවරක් නෙවෙයි දෙවරක් නෙමෙයි සිය දහස් වර කර ගණ්ඩ තියෙනවනම් වටිනවා. සිය දහස් වර කර ගණ්ඩ තියෙනවනක් වටිනවා. එක පිංකමක් එක පාරක් කරලත් හරිින් ඩපා කියල කියන්නේ. නැවත නැවත කර උං්ඥංචයේ පුරිසෝ කයිරා කයිරාතේ තම් පුනප් පුනං කියලකිවේ එකයි. පින නැවත නැවත කරන්න එතකොට තමයි මේක නිහං පින් කන්දක් වගේ පේන්ඩ පටන්ගන්නේ උදාහරණය කැටියට අපි ජිල්බෝල ටිකක් අරගෙන එකක් මිදුලට දානවා ලොකු පෙනුමක් නෑ දහයක් විතර තියෙන අතන ටැට්ටිකක් පේනවා සීයක් කමාරක් එතන ගොඩ ගහනෝ දැන් තියෙන්නේ ලොකු ජිල්බෝල කන්දක් එතක කොමද එහෙම ලොකු කදක් හැදුුණ එක එක එකතු කරපු නිසා. එතොට සත්‍යයාට පින්කරාත් දිත්තියෙනවා එකම කුසලේ වඋනත් නැවත නැවත කරන්න කියලා. එතකොට තමයි ප්‍රගුණ බවක් ඇතිවෙන්නේ. මනාව ප්‍රගුණ වෙන්ඩවෙෙන්ඩ අඩුපාඩුවෙන් තොරව පින්කම කරන්නපුුළුවන්. අංගික නිසා සඳහන් කරනවා නැවත නැවත කරට. එතෙන්න්ට එඩි පාකිව කියල පින්කරන එක අත්හරින්ඩිපා මහබෝසතානන් වහන්සේ පින්කරපු හැටි කොහොමද ලක්කනවාගේ සත්‍රරට්ට කතාවල සඳහන් කරලතියන්නේ කටත්තා උපචිතත්තා උත්සන්නත්තා විපුලත්තා පින් කරඩ ඕනෙ නැවත නැවත කරන්න ඕනේ දාංගතකොරතමා උත්සන්නත්තා විපුලත්තා නැවත නැවත එකතු කරනකොට එක ඉස්සිලා ඉස්සලා පේනවා. ජිල්බෝල එකෙන් එක එකෙන් එක වැඩිපුර 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 වැටෙනකොටන ජිල්බල කන්දක් හැදුුණි ඒවගේ පින්කම නැ නැ නවත නැවත කරනකොට එක මහපින් කන්දක් බවට පත්වෙනවා. විපුලොත්තා ආන් ඒ කුසලේ තමයි සත්වයාට විපුල පළගනල්ල දෙන්නේ. එන ාගිතු හසි මතන සඳහන් කළලා මෙ දෙව්දුවට. පං්ඥන් පඤ්ඥංචී පුරිසුවූ කයිරා කියලන සඳහන් කලි. උපන්නාවූ පුරුෂයා විසින් බොහෝ කුසල් රැස්කරගතය තුයි. එත මොනවර්ද මේ පුං්ඥන් කියල කියන්නේ. පං්ඥ කියල කියන්නේ කුසල් වලට. ඇට පින් කියල කියන්නේ. පිං සහ කුසල් කියල දෙකක් මේ ශාසනය නෑ. පිං කියල කියන්නේ. කුසල් කියල කියන්නේෙත් එකකටමයි ත්‍රිපිටකක මනාව ඔප්පු කරන්්ඩ උදාහරණ මූලාශ්‍ර සාධක ඕන තරන් හය හැකි පිනයි කුසලයයි කෙනෙ දෙකක් නෙමේ පිනයි කුසලයි කියෙ එකක් කියන කාරනාව ඉදි එමන ඇයට සඳහන් කරනව පුුණ්ඥන් පින් කරන්ඩ නැවත නැවත කරට කොහොමදී දන්දිට සිල්රකින්ට භාවනා කරන්න විශේෂයෙන් මෙතන සඳහන් කරනකුට මෙ දස දානවස්තුූ දසපුුණ්ඥ ක්‍රියාවල් එ නොයෙක් දේවල් පැහැදිලි කරනවා රැසිල් රැකීම භාවනාකිරීම පින්දීම පින් අනුමෝදංගීම මේ සඳහන් කරන්න මේ පං්ඥන් කියන එකට කාරණ පින් දීම සහ පින් අනුමෝදංගීම ඉඟ සඳහන් කළා වතාවත් කිරීම පිදියයුත් තැන් පෙදීම දහම් දෙසීම දහම් ඇසීම සම්මාධක්කීයට පැමිණීම මෙන්න මේ කාරණා ධරය. පං්ඥන් කියන කාරණාව යටති පැහැදිලි කරනවා. නං ගොලින්ම තියෙන්නේ සිෙල් රැකීම සිෙල් රකිනව කියන කාරණාව මේලෝක කොච්චර උසස්ද. මෙලව උපන් මිනිසා විසින් කළ ුතු හොඳම ක්‍රියාවන්ගෙන් එකක් තමයි සිල් රකිනා කියනෙක් ඒේක අපිට කොච්චර උපකාර කරනවද දැම්ම තේරෙන් නැති වුනාටමැරණ වෙලාටඇයි තේරෙන්නේ උබට කෙනෙක් මැරුණොත් ආය උපදිනවන අපි හොදාආකාරවම දන්නවන්නේ මැරුණොත් උපදිනවා තැබයි උපදින බව දන්නවා උපදින තැන දන්නේ කවුරුත් කැමතිද සතරාපායි උපදිින්ට කවුරුත් කැමති නෑ එන අපි හැමෝටම වූපනාවතියන්නේ සුගතියට යන් එන මොනෝද කරන්න කියන්නේ සිල් රකින්න කියලා තමන් විසින් කැමති තැනක උපදිින්ට නං කළයුත් එමකක්ද සිල් රකිනෙක් සීලය තමයි උපදින තැන තීරණය කරන්න. ධනයේ තමයි ඉපදුනාට පස්සේ ලැබෙන දේතීරණය කරන්නේ සැපේ ගෙනල්ල දෙන්නේ එමන අපි හැමෝගිම ජීවිතෝල නිතර නිතර ආරක්ෂා කරන සීලි ඇත්තිය එලෝනෑ. අපට දීනවා නිත්‍ය වූ සීලය එකට කියන්නේ පන්සීල්. ඉට පස්සෙතියනවා දසාංගු උපෝසත නවාංගුපෝසත අෂ්ටාංග උපෝසත කියලා උපෝසතසිල්. සෑම මාසේකම උපෝසතයක් සමාදන් වෙලා ලබාගන්න කුසලයත් හැම දාම පන්සිල් රැකළ ලබා ගන්න කුසල ගොඩට එකතු කරන්න ලැබුණම. මහ විශාල පින් කන්දරාවක් බවට පත් එෙන්න්නේ ඇත්්ේක. එවන අපිට ඉතාම වටිනවා මැරිලා ආය උපදින්ට උපදින තැන මනා සුවදායක තැනක් බවට පත් කරගන්න මොනෝද වටින්නේ උපදින තැන තීරණය කරන්නේ සීලයන් එපදුනාට පස්සෙ ලැබෙන දේ තීරණය කරන්නේ දානයෙන් එන සීලයයි ඉධානයයි දෙකම මේ ජීවිතයට අත්‍යවශ්‍යම කාරණ අනිකතමයි භාවනා කිරී සීලේෙන් මොනවද හික්ම වන්නේ සීලයෙන් හික්ම වන්නේ කය භාවනාවෙන් හික්ම වන්නේ හිත නිසා කයයි වචනයයි සේලයෙන් සංවර කළට එක මහත්ම වූ කුසලයක් කියල කියනව නෙමෙයි මේ හිත විදර්ශනාවට නගණ්ඩුවන මේ හිත භාවනාවට නමණ්ඩුවන අගෙතකොඩ තමයි කෙත්ත අභ්‍යන්තරයේ පාරිචුද්ධත්වයට පත්වීන්නේ. එක දෙකේ ක්‍රමවේද ගොඩක් තියෙනවා කෙසේ වෙතත් චිත් අභ්‍යන්තරයේ මනාව පිරිසිදු කරගෙන. යම් කෙනෙක් එවන් උසස් කුසල් අරමුණක යෙදෙනව නම් ඔවුන් මීජීවිතය හැබැවිම්ම ජයග්‍රහණය කරන අය. එනක් භාවනාවකිල කෙන් මකක්ද කය සංවර කිරීම හිත සංවර කිරීම. භාවනාව කියැන හිත සංවර කිරීම. ඒසඳහා භාවනමය කුසලය ප්‍රධාන වසයෙන් අධ්‍යා අශ්‍යමයි. හැකි හැම මහොතක්ම ජීවිතයේ භාවනාවකට යමු කරටුවන ඒ අපිට මහත් ව ල අබ සහිතයි ඊලකට පින්නතින සඳාන් කළා ද සීලය ධනය භාවනාව කියන කාරණයි කතා කළේ ඉළකට මෙතන සඳහන් කළා පින් දීම සහපින් අනුමෝදන් බීම පින් දීම කාට ද අපි පින්දින්නේ මේගනෑට මේ දේශනාව සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ ඒමීගනෑට පින්දින එක. එ පින්දීම කියලගෙන් ඒකෙට. හැබැදන් ධර්ම දානමය පින්කමක් කරලා එන් ලබාගන්න කුසල් නිදන ප්‍රාප්තියට පත්වන අයට අනුමෝදන් කරහම පින්කම කරපු අයට ඌනතාවයක් තියෙනවද ට කුල් අඩුවයි කියල බලාපොරොත්ව වෙනවද එ මගේ පිනනෙ දීල තියෙන්නේ. මම විසින් මල් පූජාවක් කරලා ලබාගත්ත මගේ පින තවකිෙනකුට දීල තියන්නේ. අමනාපවෙන්ට කාරණාවක්ද. ඔහුට ඒ පින දුන්නහම මට මොකද වෙන්නේ. තමන්ට ලැබෙන කුසලේ තමයි ඒවාගේ දෙකක් ලැබෙනක්. මේ ශාසනය තියෙන්නේ දෙෙන්ඩ දෙන්ඩ ලැබෙන වැඩකිලිවෙලක් අත්හරින්ඩ අත්හරිින්ඩ තමයි ලැබෙන්නේ. හැබැයි ලබන්ඩ හිතාගෙනත් හැරියොත් මොකද වෙන්නේ මුකුත් හබ වෙන්නේ. කෙලෙස් නැති කරගණ්ඩත්තැරලදාන්නයි කියන්නේ. එතවට තව බොහෝ බවබෝග සම්පත් පංකන්කරග්ඩ ලැබෙනවා. උතුම් කුසල් සම්පූර්ණ කර ගණ්ඩ ඒ අවශ්‍යදේවල් ැබෙන තමන්ට වෙහෙසිලා මහන්සි වෙලා කරන්න තරන් දෙයක් දෙයක් නෑ අවශ්‍ය සියල්ල මනාවලඟට ලැබෙනවා ද පින් දීම කියල කියහම අපි විසින් රැස් කරගත්ත මේ සියලුම කුසල් ඔබලා අනුමෝදන් වීවා කියලා ඇහෙන මානය ඉන්න අයටට පින් අනුමෝදන් කරන්න පුළුව දුර ඉන්න අයටත් අනුමෝදන් කරන්න බැහ කියඳහනක් නෑ පින් අනුමෝදන් කරන පුළුවන්. එතකොට මටමොකද වෙන්නේ මගේ පින්ටික දුන්නාම. මං එක පින්කමක් කරලා සීයකට පින් අනුමෝදන් කළොත් තමන් පින්කං සීයක් කරගෙන තියවා. කවදාවත් තමන්ග කුසලය අඩු වෙන්නේ නෑ. එක පහනකින් පහන් ලක්ෂ ගානක් දැල්ලුවත්. මුල් පහන එලියාඩුවෙන්නේ නෑවාගේ. දෙනම් පින් දීම අපි හැමෝම කරගන්න පින් හැමෝටම දෙන්නට තියෙන හොඳොම වටිනමදී. අපි ඔයෙක් දෙවල් ගෙන හිල්ල දෙනවන්නේ. නවත් වටිනාම තියෙන්න දෙන්නටං තමන් කරගත්ත පින්ටික තමයි දීල එටතිෙන්. පාඩු නෑ පින් දීමේ ධානයක් මංකෙරෙහි තියෙන පින් ලබන්ඩ වෙනම දානයක් දුන්න දැන් පින් දන්දීල වෙනම ලාබයක් ලබලා ඉද පාඩුවක් නෑ එනම් පින්දීම පින් අනුමෝදන් වීම දැන්න පින් දෙන්න නම් පුළහන්න්නට දෙනය කන මේ කතා කලි නොත් හරියට අනුමෝදන් වනොත් තමයි ඒ පින තමන්ට ලැබෙන්නේ. සාදු සාධූ කියල හිස්සසුන් ගලවල පාවහංගලෝල බුදුරජාණන් වහන්සේ ළඟ නැත්තං මෞපියෝළංග දැනිින් වැටිල වැදදිලින්. සසර වෙච්ච පෙර වැරදිවලට සමාවාරගන්න සීලයෙන් ගුණේෙන් මනාව පොහොසත් වෙලා යම් කෙනෙක් කටයතු කරනවා නම් ඒක තමයි ජීවිතයට කරන හොඳම සාධාරණය ආගේක නිසා අපි විසින් රැස් කරගන්න මෙ මහානු භහව සම්පන්න කුසලයේ තවකිනකුට ලෝබනැතුව දන් දෙෙන්ඩ අපිට පුළුහංකම තියෙනවා එනම් පින් දීම පින් අනුමෝදන් වීම තමන් සිද්ධ කරගත්ත කුසලධර්මයන් දිහා බලලා එමන තන් අනුම්කරන පින්කමක් දිහා බලලා සතුටු සිද අනුමෝදන් වෙනවා සාදු සාදු මටත් මේවාගේ පින්කං කරන්න තිබුණ මටත් මේවාගේ පින්කං කරන්න වත්කං තිබුණ නමුත් මම කළේ නෑ නවත් මගේ මිත්‍රයක් කරකුදද. එ පූජාව දිහා බලල සතුටෙන් හරි වටින. සතුටුෙන්ඩ හරි වටිනෝ ආංගක නිසා තමන් රැස් කරගත්ත පින හැම වෙලානිම දානය කරන එක හුඟක් හොඳයි ඒ වුනාට මටපින් නැතිවෙන්නේ හඩුුවවෙන්නේ නෑ කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි විශේෂයෙන් මෙතන පැහැදිලි කරන තවත් කරනක් තමයි තමන් විසින් ගරු කලේතු වැඳිය යුතු උසස් පුද්ගලයන්ට ගරු කිරීම. වන්දනා කිරීම වැඩිහිටියෙක් දැක්කාම දුරතැන වඳින් දෝනේ. මුලින්ම නිවසට දෙන්නේ පෙරගමන් ගෙහිල්ල පිළිියරගෙන් එක්කරගැන ගිහිල් ධනෙවෙලාවක නං ධන පලිගැවීම අහල. වෙනත් වෙලාවක නං වෙනත් අවශ්‍ය පැංකෝපයක් කර දෙන්නන් කියලා හල. මෙන්න මේ විදිහෙට තමන් විසින් සම්පූර්ණ කරගන්න වත් පිළිවෙත්. මෙතන විශේෂයෙන් භාගිතුන් වහසයන්න දැනව ධරනවා. පිදිය යුත්තම් පිදීන් පත්පිළිවෙත් කිරීම. එතර මේකරන්ම කදද පිදියයුත්තංපුදනවා. ගුණයෙන් උසස් අය වන්දන මානයට භාජනය කරනවා. ඒ අයට වදින පුදනය කවිිට පාඩුද ඒ අයට වන්දිින පුදනය එකත්. අපිට මහාලොගු ලාභයක්ම තමයි යුදා කරල දෙන්න. එනකට සඳහන් කලා පිදිය යුත්තන් පිදීම තමන් විසිම් අවබෝධ කරගත්ත ධර්මයේ. එ තමන්ට තනිම තේරච්ච ධර්මයක් නෙමේ ලෝතුරාබුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා දේශනා කරල අපි විසින් අල්ලලා බැඳලතියෙනවා. එ භාගිතුන් වහසේ අවබෝධ කරගත්ත ධර්මයේ මනාව අපට දේශනා කලානි. ආං ඒ ධර්මයේ මනාව ඉගෙනගන්න අන්‍යන්ට අනුකම්පාවෙන්. යම් කෙනෙක් ධර්ම දේශනාවක් සිද්ධ කරනවා නං එකත් මහස්්‍රේෂ් මහස් ්‍රේෂ්ඨ පින්කව දහම් දේශනාකිරීම. ආනිසන්සි සීමාවක් නෑන ධර්ම දානය ආනිසංසය අසීම අන්තිකයි. එනම් ධර්ම දේශනා කිරීම එතොවට ශ්‍රවනය කරණෙ කොහොමද තැ ොන් වර්තමානය හොඟක් අ හිතනවා අතීතේනම් ධර්ම දේශනාවක් ඉවර වෙනකොට කීදනෙක් සෝවාංගුුණද, කීදනෙක් සකදාගාමුණාද, කීහිදනෙක් ්‍රහත්තුුණනාද අද බනාහලා ඇයි එහෙම පිරිසක් හැදෙන්න්න නැත්ති. එකකැනේ ධර්මය හීන වෙලාද ධර්මයේ වටිනාකම අඩු වෙලාද. අද බනෑ හම එහෙම පිරිසක් හැදෙන් නැත්ති නෑපින් නතනෙක්වත් ෙමේ. සම්බුද්ධ ශාසනය යම්තා කල් පවතිනවර්ද ඒ තාක්කල් මේ විශ්ව දහතුව මේ බුද්ධ ශාසනය රකිලා සම්බුද්ධ ශාසනය රකිනවාකි රැකිවීකට එන මෙතන සඳහන් කළා මෙ දහම් දෙසීමත් පින්කමක් දහම් ඇසීමක් පංකමක් තවල දහම් ඇසීම පින්කමක් බවට පත්වෙනකොට. අපි සාකච්ඡා කරමින් හිටිය කොහොමද මේක මහකු සලයක් ලබන ක්‍රමයක් බවට පත් කරගන්නේ. බනාහන එක බනගන එක පින්කමක්. හොඳට හණ්ඩුවනෙ පින්නතුනි. සුතා හොඳට හණ්ඩුවන දතා ආහකු ධර්මයේ මනාව ධාරණය කර ගඩුවන. වචසා පරිචිතා වචනයක් වචනයක් ගානය හණඩුවනෑ දැන් හිතල බලඩුවගත් එහම බනාහනාවද කියලා. ආන් එහෙම වචනයක් වචනයක් ගානය අහන්ඩ යොමුවෙච්චහම ඒකම භාවනාවක්න එ වෙන පිටට හිත යන්න බෑනි මේ ධර්ම කාරණාව හල ඉවරෙනෙකුට ඉළඟ කරුණට මගැරින්දුව ඒකම භාවනාව එ බන කියන එකත් ධර්ම දේශනා කරවන එකත් මේ මහා කුසල් ගනයට මතමයි අයිතිවෙන්නේ. ඉළකට සඳහන් කලේ සම්මාධිට්ටික වීම ඇත්ත ඇති හෙටියෙන් පිළියනීම. භාගිතුන් වහසගේ වච්චනය දරනවා අන්නෙ මතවාද මටේ තරම් ප්‍රයෝජනය පයෝජනයක් නෑ. නවත් භාගිතන් වහසගේ මත තාමටින. යුත්තකයි නොකළ යුත්තයි හරි මේකයි වැරදි මේකයි කියන කාරණාව මනාව නිවැරදිව අවබෝධ කරගණ්ඩුවනේ. ආංහෙම අවබෝධ නොකරගෙන් එහාට මෙහාට හැමතනව පැටලුණු තමන්ට තීරණයක් ගණ්ඩ බැරි වෙනවා කෝකද හරි කෝකද වැරදි කියලා. ආංගක නිසා හැම වෙලාය මුත්සාහ කරණ්ඩෝන සම්මාධිත්්තිය මත පිහිටලා කර්මයයි කර්ම පලයයි මනාවාදහගෙන විශ්වාස කරගෙන කටයුතු කරන්න. එං එතුෝට මේ සඳහන්කරපු කාරණා දහයම එකපාරක් කියල ඉන්ඩනෙමේ වර දෙවරක් තුන්වරක් නෙමෙයි පුළුහන්නන් දහස් වරක් හරි මේ දේවල් කරගණ්ඩ උත්සාා කරන්න ඕෑ. එතවට තමයි බොහෝ දෙනාට හොඳර පින්නේි ඊළකටත් සඳහන් කලේ ිනතින චන්දංකයිරාත දියුණු කි කැමැත්තින් කුසල් කිරීම. ඒකයි මෙතන චන්දංකයිරාථ කල කියන්නේ. මනාව රැකගත්ත සීලේ මනාව සුරක්ෂිත කරගන්න හැම වෙලා මුත්සහ කරන්න ඕනෑ. දියුණු කිරීමය පින්කම් කරපු හැම වෙලාම කුසලේ කෙරෙහි මනාව කල්පනා කරන්න ඕනෑ. ස කරෙහි මනාව පිස්්ටැන්ඩුවනේ. ජමෙක් කුසලේ කෙරෙහි මනාව පිහිටලා ඉන්නවා කියල කියන්නේ. ඒ පුද්ගලයා විසින් සමාධං වෙච්ච සිල්පදයට මනාව ගරුබුහමන් දැක්කුවා කියන එකයි. අප සිල්රකින්ඩෙන් එහෙමනි සිල්පදට ගරු කරන්න නැත්තං ඕනැතැනක කැඩෙන්ඩ් පුළුවන්. අපිග වටිනා මාලයක් අපිගාවතියෙනවා කියලා.ඒ පරිස්සං කරග නැත්තං ඕනතනක කෙඩිල වැටෙන්ඩ පුළුවන්. ඒවාගේ තමයි සිල් ගණ්ඩනං ඕන තරම් පුළහන් සිල් රකිනකොට තමයි අපස්ථාවීදැ ශල් ගණ්ඩ ඕන තරම් පුළුවන් එතකොට සීලේ ගැනක තවත් සඳහන් කරනවා සමාදන් වෙන සීලයක් සමාදන්න වෙනසිල් ඒමත් ආකාර දෙකක් තියෙනවා සම්පත්තවිරති සමාධාන විරති ඒ සම්පත්ව විරති කියල කියන්නේ සම්පත්ත විරති කියල මෙතන සඳහන් කරන්නේ තමන් විසින් ්‍රැස් කරගත්ත උතුම් කුසලානු සලධරමය මම ගවත් තියෙනවා කියලා හිතනවා. අපි ඉතිං සිල්ග්ඩෝඕනනි නෑණ අපි ගව සිල් තියෙනවානි කියල සමහරයි කියනන්නේ අපි මුකරද පෝවිට ගිහිල්ල සිල්ගන් අපි වැරදි කරන්න තන් සිිල්ගණ්ඩෝඔන්නේ ගොල්ලව අතින් වෙන වැරදි ප්‍රමාණය ගොල්ලන්ටවත් තේරෙනෑ සිහිය ප්‍රඥාව නැතිහින්දයිීම එහෙම කියන්නේ ඉතින් නමුත් මෙතැන මෙතර විශේෂයෙන් සඳහන් කරනවා ඒ තමන් විසින් සම්පූර්ණ කරන සීලේ සමාදන් වෙච්ච සීලයක් විය යුතුයි. පවකරන්න නැත්තැන් අප මොකරද සිිල්ගැන්න කියන කාරණාව නෙම ඉුවටින්. සභාවයෙන් සෙල්වත්තායිලෝකෙ ඉන්නවා. ඒම වනත් සමාදං උනසීලියෙක් ශ්‍රෂ්ටයි. ලෞතුරා බුදුරජාණන් වහසළංග භික්‍ෂූන් ව හසලළඟ කවරුවත් හමුණ වුනොත් තමන් තන්යමු. ශිල් සමාධන් වෙනයක වටිවා. වැඩිටියයෙක් ඉන්නවනං වැඩිහිටියන්ගෙන්ම සිිල් ගතීතුයි. සම්පත්ත විරති කියල කියන්නේ අපි ගාව සිල් තියෙනවා මොකටද ගන්න කෙලාහනවා වගේ. අංගමයි. සමාධාන විරති කියලකන්නේ සමාධන් වෙයි ඉන්න සිල් පදටිග මෙන්න මේ මේශික්ෂා පද කඩන්නේ කඩන්නේ නෑ කියලා. තීලකට මෙතන සඳහන්කරපු කාරණාව තමයි පින්නතුන. කුසලය හැම වෙලායමසිහිපත් කරන්නනේ. තමන් කරපු පින්ංකමක් ගැන ආවර්්‍යනය කර කර ආවර්්‍යනය කර කර සතටු වන සතුටු වෙන මොහොතක් ගානනි ආපහෝ කුසල් වැඩිෙනවා. සිත් අවදි වෙනවා ආංගක නිසා නැ නැ නැවත පින්ක රන්න කියල බාගිත වහසේ දෙවගනට දෙවගෙනට පැහැදලි කළලා පු්්‍යස්ස උච්චයෝ සුකු ආං එහෙම නැවත නැවත කරන කුසලයේ මහත් සැපවිපාක ගෙනහල දෙවා. නැවත නැවත කරන කුසලේ මහත් සැපයක් අත්පත් කරල දෙනවා. එට මහත් සැපයක් අත්පත් කරල දෙනවා කිය කිය හම එ කුසලයටට මනවද මේ ලෝකී කරන්න බැරි කෙනෙක් වෙනවී යමක් දෙනකොට පුළුහන්නන් දෙන්නඩ තියෙන හොඳබදී තමයි පින් දෙනය එක. ොදේ කුසලේය හු හරියට අනුමෝදන් වුණොත් දෙව්ලො හෝ පද්දවන්ට තරන් බලවත් කියන කාරණාවයි සඳහන් කරන්නේ. එන නැවත නැවත හැම පින්කමක්ම ආපහු ආපහු හිතලපි කරන්නඩෝඕන්න. එක දවසක් සිල්ගන්න එකනෙේ වැඩිවාර ගානක් සිල්හැකිින් ෝට. එක දවසක් දන්දෙන්ඩ නෙමේ නැවත නැවත දන්දීම ප්‍රගුණ කරලාතිෙන්ෝ. එක දවසක් ආරෙන් උපකාර කලා විතරක් නෙමෙයි හැම දාම සංගෝපස්ථානයට එල මෙෙන්්ඩුවන පුළුවන්නා. ඒතුළින් තමයි අසීමමාන්තික පිං ජීවිතයට රැස් ්‍රේනිිංක්සා පසුතැවෙන්ඩෙපා නැවත නැවත කුසල් කරලා සුගතිීං සුගතිීට යන්ඩ වීර්ය වඩන්ඩ කියලා දෙව්දුවට භාගිත ව සියනු ශාසන කළ. එක දෙව්දුවට විතරක් නෙමේ ඔබා පි හැමෝටම කෙරෙනම් ශවාසනාව ආංගේක නිසා අපි හැමෝම කල්පනා කරන්නඩ ඕනේ. දවසේ කොයි අම්ම මොහතක හරි අඩ්ඩුම තරමි භාගිතන් වහන්සේට ගුණකී කියා වන්දනා කරන්නවත් කාලය වෙන් කරනවා මග ජීවිතයි කියලා. අපි හැම දේකටම කල්වෙන් කළා භාගිත වහස වෙනේ වෙන් කරපු කාලය තමයි අපිට නැත්ති අංගේක නිසා. ඒ කාලයත්වෙන් කරන්් පුළුවහන් තරන් කුසල් දහම් රැස්කරට හැමවෙලායම කුසලෙෙන් පෝෂණයට පත්වේෙන්ට කුසලයෙන් පිරිච්ච ජීවිතයක් තිය න අයි මරණයට කවදාවත් බය නැති අයි ඇයි බයිනැත්ති මේ ජීවිතය අත්හැරපු ගමන්මට වඩා හොඳතැනක උපදිනව කියන කාරණාවඒයි හොදාකාරෝම දනිවා අපේ පින්නතුන් ඒ අභිමානය හිත තියාගෙන ජීවිතන් සමුගන්්ඩ වාසනාව ලබන පිරිසක් වීතුයි ඒ සඳහා ඔබට තුනරුවන් ග්‍යාශිරුවාදයෙන් ශක්තිය දෛරිය භාග්්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරමු.පන්නතන අදද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරුන් ලබනවා ගනේ ගොඩ හල්මිල්ල වැවේවි පදිංචි DP ස්වර්ණා ඉළංඟකෝන් මහත්මිය ඇතුළු පින්වත් දායක පිරිසක් විසින්. උතු මරමුණ තමයි නිදන ප්‍රාප්තියට පත්වුන පේමතිලක මහත්මාගේ දෙව්පියන්ටත් ඉහල දියදොර විසූ කීර් තිරත්න පියානන්ටත් ඒවගේම මේ සඳහා සම්බන්ධ වූ සියලු දෙනාගේම නමින් නිධන ප්‍රාප්තිරපත්වන සංසාරගත සියලුම ඥාතිීන්්ටත් මේ පින් අනුමෝදන් වේවා අසනීපතත්වයෙන් පසුවෙන පේමතිලක මහත්මාට ඉක්මං සුවය නිදු නිරෝගි භාාව චිරජීවනය සැලසේවා රට තුළ පවතින වසංගතකාරී තත්ත්වයන් රත්නත්‍රයානු භාාවෙන් දුරින් මුදුරුවේවා. එවගේම මේ අවස්ථාවට සහ සම්බන්ධ වූ සියලුම දෙනාට නිර්වාණාවබෝධී සඳහාම උතුම් ධර්මදානා නිසන්සේ ආශිරුවාදයක් පාරවිිතාවක් වේවා කියල දායක පිරිස විසින් ප්‍රාර්ථනා කරන ලබනවා ය පිසවින්. පුුණයාානු මොදනා කළ සියලු දෙ නාටුම පින් අනුමෝදං වේවා ආශරුවාද කළ සියරු දෙනාටම රත්නත්‍රේ ආශිරුවාදෙන් නිදුක් නිරෝගිභාවේ චිරජීවනය සැලසේවා. අපි හැම කෙනකුටම ඉතාම ඉක්මං බවයක ඉතාමත්ම කෙටිකාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහන් නිවරිං සැනසීම සඳහාම මේකු සල් හේතුවා සනාවේවා කල ප්‍රාර්ථනා කර. කා සටठචබුම්මත්තා දේවානාගා මහිද්ධිකා පු්ഞන්තන් අනුමෝ දෙත්වා චරංරක්කං තුළෝකසාාසනං දේවූ වසතු කාලීනේ සස්ිය සම්පත්තිහි තුච්చ පීතෝ භවතුළෝකෝ චේරාජා භවතු දම්මිකු